ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ආණ්ඩුව යන්නේ කොයි පාරේද හිටපු අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි රසායනික පොහොර ආනයනයට අවසර ග්ලයිෆොසෙට් තහනම් ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කරයි දින 23කට පසු සපුගස් කන්ද තෙල් පිරිපහදුව යලි විවෘත කෙරෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි මේ ඊයේ පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් ගිය සතියේ ඉස්සෙල්ලා සතිය අපිට පොරොන්දු වුණා ලංකාවේ තිබුණ විදේශ විනිමය සංචිතය බාර දෙන්න කියලා කරුණු අද වෙනකම් බාර දීලා නැහැ මේ සම්බන්ධයෙන් ප්‍රශ්නකුත් යොමු වෙලා තියෙනවා අපි සවිස්තර පිළිතුර මේ වෙනකොට සූදානම් කරනවා අයවැය විවාදයේ අවසානයේදී ගරු මුදල් ඇමතුමා විසින් සමස්ත ආර්ථිකය පිළිබඳව පැහැදිලි විග්‍රහයකුත් ඒ අවශ්‍ය සංශෝධනත් ලබා දීම සිදු කරනවා අපි සභාව විල්ලුවාම එදා දෙන්නේ එකඟ වුණා ඉතින් ඇයි ඒක දුන්නේ නැත්තේ IMF එකට දෙන්න පුළුවන් ඉන්දියානු ආණ්ඩුවට කියන්න පුළුවන් ඇත්ත වශයෙන්ම මේක වරප්‍රසාද කඩකිරීමක් ප්‍රථම වතාවට මම දැකලා තියෙන මුදල් ඇමතුරේක් නැති විවාදයක් මුදල් ඇමතුතුමා විටින් විට පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා ඊයේ තිතියා පාර්ලිමේන්තුවේ පෙරීගෙන යන කටයුත්ත එවලෙම මුදල් ඇමතුතුමා කාමරේ දකින්නවා ඇමතුවා මට කියන්නේ ඉන්දියාවට ගියේ කියලා මුදල් ඇමතුතුමා ඔබතුමාලගේ ආණ්ඩුව තිබ්බ කාලේ ඔබතුමාලට පුළුවන් වුණේ හම්බන්තොට වරාය අවුරුදු 99කට බදු දීලා ඒකෙන් ගත්ත ඩොලර් මිලියන 1600ක මුදල ඍජු විදේශ ආයෝජනයක් හැටියට පෙන්වන්න මුදල් ඇමතුතුමා සභාගර්භයටත් දෙනවා වැඩේ දෙන්නේ කරු රනිල් ප්‍රමසිංහ මැතිතුමනේ ඔබතුමා නිතරම ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරා නම් හොඳයි අතුටු වෙනවා හැබැයි හිටපු අගමැතිතුමා විදිහට මේවැනි ප්‍රශ්නයක් අද මේ එතුමා ඉදිරිපත් කිරීම මොකද මේ ඉතර කාලයකට විපක්ෂ නායකවරයාට ওই වගේ වැදගත් ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන්කමක් මේ පාර්ලිමේන්තුවේ තිබුණේ නැහැ අපිට අද මේ ඉන්දියාවට විතරක් නෙමෙයි හිටපු අගමැතිතුමා තූත්තුකුඩියට හරි යන්න සිද්ධ වෙලා තියෙනවා මොකද 7.5ට තිබිච්ච ආර්ථික වර්ධන වේග ඔබතුමා තියලා යද්දි 2.5ටත් අඩුයි කාගේ පාරේද යන්නේ කියලා මට කියන්න ඉච්චරයි නිවාඩ් කබ්රාල්ගේ පාරේද ගුරු පාරේද මඩ පාරේද කොහෙද යන්නේ කියලා කියන්නේ අපි යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ පාර තුල මිසක් අපි වෙන කාගේවත් පාරවල් වල යන්නේ නැහැ අපේ හිටපු අගමැතිතුමන් ඊරෑ හීනයක් දැකලාද කොහෙද ඇවිල්ලා එහෙම ප්‍රශ්නමතු කරන්න පුළුවන්ද අනිත් පැත්තට කල් නොති ජනතාවට මේ පැත්තත් එපා වෙලා ඒ පැත්තත් එපා වෙලා ඔබතුමාට නොඑන්න පුළුවන් අපි මේ මුළු පාර්ලිමේන්තුව වාසුදේව හැර අනික මැතිතුමා හැර අපි අපකොණ්ඩ බයින ඉතින් මැතිතුමා කියනවා මට යන්න කියලා මම යන්න අපි කවුරුත් එතුමාට එවත් වෙලා යන්න කියන්නේ නැහැ ඔබතුමා තමයි විපක්ෂ නායකයෙක් ඉන්නේ 2015 ඉඳලා 2019 දක්වා හැම අවුරුද්දෙම මේ රටේ ආර්ථික වර්ධන වේගය එන්න එන්නම අඩු කරේ කොහොමද නිරසංචිත ඩොලර් බිලියන 8 ඉඳලා අඩු කරේ කොහොමද කියන උත්තරයක් දුන්නොත් හොඳයි මිනිස්සුන්ට තුන් වේලක් කන්න පුළුවන් විදියට අපි හැදුවේ පඩි වැඩි කරා අපි gedara ආර්ථිකය ආරක්ෂා කරා හුස්සි ආරක්ෂාවතයි බලාගත්තා ඔය කොච්චර කිව්වත් මිනිස්සු එදා හිටියේ අද කියන්නේ ඒ කාලේ වගේ අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඇති කියලා මට දැන් දුරකථන ඇමතුමක් ආවා සජබේ മന്ത്രി කෙනෙක් ගෙන් ප්‍රේමදාස මහත්මයා හොඳටම බය වෙලා මගේ විපක්ෂන කාය නායකකම නැති වෙයි කියලා එතුමා බය වෙලා තියෙනවා ඔය ණය ගැනීම අතනින් අරන් මෙතෙන්ට දෙනවා අපි ඉන්දියාවට ගියා මාර ගමනක් මුදල් ඇමතුමා හරි ෂෝක් ඔය වගේ නිකන් ජෝක් කතා තමයි අද කරන්නේ ඇත්ත ප්‍රශ්නය අද කවුරුවත් සාකච්ඡා කරන්නේ නැහැ මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි ෆැමිටුවට යෝජනා කරලා තියෙන ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් කීප පොලක් කැමැත්ත පළ කරලා තියෙනවා ඉතිරි කණ්ඩායම තාම අපිට සම්බන්ධ කරගන්න බැරි වුණා අද ඒ උදවගේ කැමැත්ත අරගෙන හෙට උදේට මන්ත්‍රීවරු කණ්ඩායම නම් කරන්න බලාපොරොත්තු වෙනවා එතෙක් මම සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා පැමිණ මේ කටයුතු වලට සහභාගී වෙන්න කියලා දින 23කට පසුව සපුගස්කන්ද තෙල්පිරි පහදුවේ මෙහෙයුම් කටයුතු ඊයේ යලි ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් අඩුම ගානේ සපුගස්කන්ද යලි දල්වන්න තවත් දින 4ක්වත් ගතවන බව සමගී ඒකාබද්ධ වෘත්ති සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා. සපුගස්කන්ද වෙනුවට ඇමතිවරයාට ඉටිපන්දමක් පත්තු කරගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. පසුගිය මස 15 වනදා වසා දෙමුණු සපුගස්කන්ද තෙල්පිරි පහදුවේ මෙහෙයුම් කටයුතු දින 23කට පසු යලි ආරම්භ කෙරුණා. ඒ කනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන්.
इन अनतुरु मातिवेत अदहस्तेको अमात्य उदय गमन बिल महता संदहन कले तेलपिरी पहतुए वेडकटे तो यतादत्विट पत किरीमेट पैके ही प्याक पमन गतवनु एतिबाफाई अद दवसे अपीट नवता तेलपिरी पहतु आरंभ करन पुलुवांगुना में विनवीट डॉलर मिलियन पनस नवया कपी वै करला बोर तेल बेरल लक्ष हतक गिनावा अपी अडुदारिताव के में दिन वाल कटियुतु करन निसा दिन विशिहायकट प्रमाणवत बोर तेल मे अवस्था अभी गिनेवीन अपे टैंकी वाल तीयन बट सपीव करवा प्रश्न तीयनी ओंटे गिवीं कि डोलर तीन सा अभी मे विसुगेट रुपयाल वाली गिविंग लागण कमी सपीव करवा होना एक पे ओंट लंका वे रुपया आयोजन करा दीर्घकालीन कौंत्रात्मेट बोर तेल सपैनीट अभी मे दिन वाल साकाचा पावता अपे बलापुर अदसीट अखंड तेल पिरीपादू पावतापादू विकुनो सदाकालिको वहांडेनो अनादि वशे अरे कुंभस बीएवल समारु पलगर अरे थलगेडिया बीमट बैठ लोकी पेल नो कि हावदी आकार हसीन इतना सुरपिरीसा मे आयतने से कलगाट कारण नमूद अभी कथावे क्रिया वे ओंगे प्रकाश बुरुभवट अद गिनी दकीन तव हतली सटपमन गतवे इट पशु अभी मे पिरीपादू तेल निष्पादन मेत्र समगी एकाबद्ध वृद्धि समिति बलवेगे केंदवुम करो आनंद पालित महता संदहन कले अमात्य वरियाट सपुगस कंद तेल पिरिपादु व्योर्त के इमेट दिन हतरक्वात गतवनु एतिबावाई दन दिन देगड़ इस्तला माध्य वाल्ट निकुट करनु पिरिपादु हत्तेंदा सिट क्रियात्मक वेग पटंगन मम विसी मम तन जीवित තව හයක් කරන්න ඕනි අති විශාල කාර්යභාරයක් තියෙනවා ඇමති දැන් ගීපු ගමන් ඔබන්න බෑ ඇමතිවරයාට ඇවිල්ලා පිරිපහදුවේ ඉටිපන්දමක් පත්තු කරලා යන්න පුළුවන් වහපු ගිනි දැල්ල බොරතෙල් නැතුව ලංකා ඉතිහාසයේ පළමු වරට පිරිපහදුවේ වහපු බොරතෙල් ගේන් නැතුව වහපු ගිනි දැල්ල පටන් ගන්න නම් තව දින 4ක් අත්‍යයි ලංකා විදුලි බල ඉංජිනේරු සංගමයේ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ පසුරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එම සාකච්ඡාවට එක් වූ තාක්ෂණික ඉංජිනේරු අධිකාරී සංගමයේ සභාපති ඒජීඕ නිශාන්ත මහතා පැවසුවේ එහිදී සිය ගැටළු සඳහා ධනාත්මක පිළිතුරු ජනාධිපතිවරයාගෙන් ලැබුණු බවයි. ලංගිම තුල වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව විශේෂයෙන් අපි එතුමාව දැනුවත් කරා. අවස්ථාවාදී උටි සමිති ලංගිම සභාපතිතුමා ඉලක්ක කරගනිමින් එතුමාව ඉවත් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න හදනවා නම් අපි කිව්වා ඒක කරන්න දෙන්න එපා මේ ආයතනය නිවැරදි මාවතට කරගෙන යන්නට පසුබිම නිර්මාණය කරන්න පුළුවන් සභාපතිවරයෙක් අපිට ලැබිලා තියෙනවා මේ සභාපතිතුමා හා රජයේ ප්‍රතිපත්ති එකතු කරගෙන කරගෙන යන්න පුළුවන් ආයතන නිර්මාණය කරන්න තියෙන ගැටලු ටික අපි සාකච්ඡා කරා එතකොට ප්‍රතිපත්ති මේ වශයෙන් ගන්න ඕන ඒ අවශ්‍ය තීරණ එතුමා ගන්න සූදානම් කියන දේ පණිඩයක් දෙ දුන්නා මෙතර අද සහ හෙට යන දෙදින තුල විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසනවා අපකල විමසීමකදී මේ මහතා පැවසුවේ අද සවස 6 සිට රාත්‍රී 9:30 දක්වා පැයක කාලයක් තුල විදුලි කප්පාදුවක් සිදු විය හැකි බවයි එම විදුලි කප්පාදුව සිදු කරන ප්‍රදේශ පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් අවශ්‍යතාවය අනුව එය සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි මේ මහතා සඳහන් කළේ නොරොච්චුලිය බලාගාරයේ යථාර්ථයට පත් කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපීම අත්හිටුවීමට සිදුවේ හැකි බව විදුලි බල අමාත්‍යාංශය පසුකිය දා නිවේදනය කළා. දිවයින පුරා ඉක්ුත් 3 වෙනිදා සිදු වූ විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චොලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටුණා.
රසායනික පොහොර ආනයනයට අවසර දීමටත් රට තුල ග්ලයිෆොසෙට් තහනම් කිරීමටත් අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් තවමත් තමන්ට අවශ්‍ය රසායනික පොහොර නොමැතිව ගොවීන් පීඩාවට පත්ව සිටිනවා. මේ අතර කිරිකව පාලනයට යොමු වන දේශීය ආයෝජකයින්ට සහන රසක් ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. එක්කොළඹ පැවති වැඩමුළුවකදී රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට රජයක තීරණය රිවර්ස් කිරීමට අවසානයේ රජයටම සිදු වුණා. ඒ රසායනික පොහොර නොමැතිව වගා කිරීමට නොහැකිව ගොවීන් දිගින් දිගටම අරගල කිරීමේ පසුබිමක් තුලයි. චීනෙන් ගෙන ආ කාබනික පොහොරවලත් ශුද්‍ර ජීවීන් සිටි බවට තහවුරු වීම හමුවේ එම නැවත් ප්‍රතික්ෂේප කිරීමට රජයට සිදු වුණා. මේ අතර රසායනික පොහොර ආනයනයට අවසර දීමට සහ ග්ලයිෆොසෙට් රට තුල තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් ගොවි ජනතාව තවමත් චෝදනා කරන්නේ රජය දුන් කාබනික පොහොරය දා කුඹුරු අස්වැද්දුවද ගොයම කහ පෑගෙන් වී ඇති බවයි. අම්පාර උහන කුමාරිගම ගොවීන් තවමත් පොහොර නැතිව පීඩාවට පත්ව සිටිනවා. මේ ගොයන් ඉත්තේ කූරක් විතරව මහත නැහැ. කාබනික පොහොර ගහලා ඉවරලා මෙහෙම කොහොමද හරියන්නේ? මේ ගොයන් හැදෙන්නේ නැහැ. දැන් මේ රජෙන් දීපු අර දියර පොහොර එකක් ගැහුවා. කඩේ තියෙන කාබනික පොහොර ගෙනල්ලා ගැහුවා. මේවා දැන් එන්න එන්න කහපාට වෙනවා මිසක් ගොයම හැදෙන්නේ නැහැ. වහ කොණ්ඩුවත් මුදලක් හොයාගන්නේ නැති ධර්මට අපි අසරණ වෙලා ඉන්නේ. මේ දීකවිතෙන් කරලා මේ වුණාමයි මේ වගේ දෙයක්. මේ දියර පොහොර තමයි උගන ගෝජන් සේවකෙන් අපිට ගහන්න කියලා යූරෝ වෙනුවට දුන්නේ. දැන් මේ ගොයම මලානික වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුවෙන් හොඳටම ගොවියට කරලා තියෙනවා. කපන්න දෙයක් නැහැ මහත්තයා. ගොයම යාර කපන්න විකරල් හැදෙන්න එපේ. දැන්ම මං කියන්නේ රජයට වන්දි ටිකක් ලැහැත්ති කරගෙන ඉන්න ගොවියන්ට දෙන්න. මෙතර කිරිගව පාලනයට යොමු වන දේශීය ආයෝජකීන්ට සහන රසක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. දියරකිරි පරිභෝජනයට ජනතාව පෙළඹවීමෙන් පිටිකිරි සඳහා විදේශ රටවලට ඇදී යන විශාල මුදලක් වාර්ෂිකව ඉතිරි කරගත හැකි බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසන්නේ. ඒ දියරකිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ අභියෝග සහ ප්‍රචලිත කිරීමේ ක්‍රමවේදය පිළිබඳ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවති වැඩමුළුවකට සහභාගී වෙමින් අපි බලාපොරොත්තු වෙන්නේ දියර කිරි වලින් ස්වයංපෝෂිත රටක්. ඒ වගේම දියර කිරි පරිභෝජනය 100% දක්වා වැඩි කිරීම. මේක තමයි රජයේ ප්‍රතිපත්තිය. ලෝකයේ අනිත් රටවල් සියලු දෙනාම දියර කිරි පරිභෝජනය කරනකොට අපි තාම පිටිකිරි තමයි භාවිත කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා කිරි ගවයන් 4200ක් ලබන අවුරුද්ද වෙනකොට ලංකාවට ආනයන එක. අපි ජනවාරි මාසයේ පත්තරේ දැන්වීමක් දානවා. අපි ඉඩම් දෙනවා. ඒ වගේම බඩගිරිගු හදන්න අපි වියලි කලාප වෙනම ඉඩම් දෙනවා. අපි රාජ්‍ය බැංකුවලින් ඉත අඩු පොලියට ණය දෙනවා. සියලු ආනයනය කරන දේවල් බදු රහිතව දෙනවා. තමුනාස්සලට කැමති නම් ආයෝජනය කරන්න පුළුවන් අපිත් එක්ක. රට වසා තිබූ පසුගිය වසරේ මාර්ග අනතුරු නිසා 2360 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පසුගිය වසරේ පමණක් මාර්ග ක්‍රියානතුරු 2242ක් සිදු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා සියතට ප්‍රකාශ කළේ. ගෙවුණු වසර 10 තුල නව වාහන ලියාපදිංචිය 150කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට ලියාපදිංචි වාහන සංඛ්‍යාව 183කට වැඩි. අපේ රටේ වැඩියෙන්ම අනතුරට ලක්වන්නේ යතුරු පැදිහා ත්‍රිරෝද රථයි. බොහෝ විට මෙම වාහන දෙකම වැඩිපුරම භාවිත කරන්නේ තරුණ පරම්පරාව බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා. වැඩිපුරම මෙම මාර්ග රියනතුර වලින් මිය ගොස් තිබෙන්නේ යතුරු පැදිකරු. බොහෝ විට යතුරු පැදිකරුවන් වෙන්නේ රටේ තරුණ පරපුර. ඊළඟම වැඩිම වාහනේ රියනතුර වලට මුහුණ දෙන ත්‍රිරෝද රථය. රට වසා තිබූ පසුගිය වසරේ විශාල සංඛ්‍යාවක් මාර්ග අනතුරු නිසා මිය ගොස් තිබෙනවා. ලංකාව තුළ සිදු වෙලා තිබෙන මුළු රියනතුරු සංඛ්‍යාව 2018 වර්ෂයේ 35845ක්, ඒ වගේම 2019 වර්ෂයේ 30433ක්, 2020 මේ කොවිඩ් වසංග තත්ත්වයේ රටේ පවතින කාල සීමාව තුළ 2020 වර්ෂයේ 21704ක්. දැන් පසුගිය වර්ෂ කිහිපය තුළ සිදු වූ රියනතුරු සලකා බැලුවහම 2018 වර්ෂයේ මාර්ග රියනතුරු 2994ක් වෙලා තියෙනවා. 2019 වර්ෂයේ 2645ක් සිදු වෙලා තිබෙනවා. 2020 වර්ෂයේ 2242ක්. බොහෝ අනතුරු වලට හේතුව අදාළ වාහනය නොවන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දුව මහතා පවසන්නේ. මාර්ග රියනතුරු වලින් වැඩි කොටසක් සිදු වී තිබෙන්නේ තාම නොසලකිල්ලෙන් අධික වේගයෙන් මාර්ග නීති නොපිළිපදිමින් ගමන් කිරීම නිසා. යතුරු පැදි සහ ත්‍රිරෝද රථ භාවිත කරන තවත් රටවල් ලෝකයේ තිබෙනවා. මෙම අනතුරු වලින් 99%ක්ම සිදු ව ඇත්තේ නොසලකිල්ල නීති පිළිපදින්නේ නැතිකම සහ අධික වේගය නිසායි. කුමන වාහනයක් ධාවනය කළත් ඔබට
අධික වේගය හිතුමතේ ධාවනය සහ නීති කඩ කිරීමට අයිතියක් නැහැ. එය BMW වාහනයේ සිට ත්‍රිරෝද රථය යතුරු පැදිය දක්වාත් එක සමානයි. එසේම පදිකයන් ලෙස ඔබට ඇති වගකීමද ඉතා ඉහළයි. වසරකට අවම වශයෙන් රටට අහිමි වෙන ජීවිත 2000කට වැඩි සංඛ්‍යාවක් බේරාගත හැකි. මාර්ග අනතුරු නිසා සදහටම අසරණ වන දූදරුවන්ගේ ජීවිත බේරා ගැනීමේ වගකීම සුක්කානම අයිති ඔබට සේම පදික වේදිකාව අයිති ඔබත් සතුවන බව මතක් කරනවා. උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.